නැත්තෙම් ධර්ම දක්ෂිණාවේ දේශකයාණන් වහන්සේ පූජපාද මාතර මයින්ද ස්වාමින් වහන්සේ පෞතරයි ස්වාමින් වහන්ස සාදුු 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 සමන්තහා වාලසු අත්‍රා ගච්චන්තුදීවතා සද්ධම්මංම නිරාජස්ස සුනන්තෝ සග්ගමොක්හදන් දම්ම සවන කාලෝ අයං බදංතා දම්මස් සවන කාලෝ අයං බදංතහා දම්මස් සවන කාලෝ අයන් බදන්තහා නමෝටස්ස භගවතු අරහතු සබ් දම්මි සුුව පටිහත ඥාන චාරස්සෙ දස බල දරස්ස චතුවී සාරච්්‍ය විසාරදස්සෙ සබ් සත ත්ත මස්ස ධම්මිසෙරස්සෙ ධම්මරාජස්සෙ ධම්මත්සාමිස තතහාගතස්සෙ ස්බ්ුුණෝ සම්මා සම්බුද්ධස්ස නමෝතස්ස භගවතු අරහතු සබ්දම්මි සුවක් පටිහතඥානචාරස්සෙ දසබල දරස්ස චතුවී සාරච්චි විසාාර දස්සෙ සබ්බ සත්තුොත්ත මස්සෙ දම්මිසෙරස්ස දම්මරාජස්ස ධම්මත්සාමිස්ස තතාගතස්ස සබ්බ්нюුුණෝ සම්මා සම්බුද්ධස්සේ නමෝතස්ස භගවතු අරහතු සබ්බ දම්මි සුුව පටිහතඥානචාරස්සෙ දසබල දරස්ස චතුවේ සාරච්ච විසාරදස්ස සබ්බ සත්තුත්ත මස්ස ධම්මිසරස්ස ධම්මරාජස්ස ධම්මත්සාමිස්ස තතහාගතස්ස සබ්බ්ޏුුණෝ සම්මා සම්බුද්ධස්ස උතුම්ම භාග්‍යවතුන් වහන්සේට මාගේ උතුම්ම නමස්කාරිය වේවා. දම්ම ස්වාමී ලෝකස්වාමී භාග්‍යවතුන් වහන්සේටයිති ධර්මයක් දේශනා කරන මේ වෙලාවේ මගේ මොවින් වැරදි වචනයක් පිටනොවේවා මිති්‍ය දුෂ්ටික වචනයක් පිටනොවේවා මගේ අදහසක් ධර්මයට විරුද්ධව පිටනොවේවා උතුම්ම භාග්‍යවතුන් වහන්සේගේ සත්‍යමෝ බුද්ධ වච්චනය භාග්‍යවතුන් වහන්සේ, සතුටු වෙන ආකාරයට දේශනා කරන්න මටශක්තිය ලැබේවා ඒ සඳහා සියලු ආර්යන් වහන්සේලාගේ අනුග්‍රහයි ලැබේවා සියලු සත්පුරුෂයන් වහන්සේලාගේ අනුග්‍රහයි ලැබේවා සියලු සාසනාරක්ෂකෙන් වහන්සේලාගේ අනුග්‍රහයි ලැබේවා හැමදිනාටම භාග්‍යවතුන් වහන්සේගේම ධර්මය අවබෝධ කරගෙන උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ කරගනිත්වා සාධෝ සාධූ සාධෝ සත්්ධර්මශ්‍රාවක කාරුණික ගුණගරුක පිංවත්නි අද දවසේදීත් පිඟත් හැම දෙනාම මේ වෙලාවේ බලාපොරොත්තු වන්නේ භාග්‍යවත් අරහත් සම්මාසම් බුදුරජාණන් වහන්සේ විසින් ඔබෙත් මගෙත් නිවන පිණිස මහාකරුණාවෙන් දේශනා කොට වදාළ ස්වාසූ දහසක් ධර්මස්කන්දය නතරින් ඉතාමත්ම වටින ධර්මකාරණාවක් ශ්‍රවණය කරන්නටයි අද ධර්මදේශනාව සඳහා පිමුතුන මම මාතෘකාව හැටියට යොදාගත්තේ බොහොම වටින දහම් කොටසාක්. මහා ගෝවින්ද සූත්‍රය අදමි සූත්‍ර දේශනාව යොදාගත්තට මි සූත්‍ර දේශනාවේ දැක්වෙන එක කොට සාක්. ම දේශාවට මාතෘකා වැ හැටියට යොදාගත්තා දවසක් භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර ගිජකුළු පෞවයේ වැඩවාසේ කරන කාලයේ පංච සිකනම් ගන් ගාන්දරුව දිවපුත්‍රයා භාග්‍යවතුන් වහන්සේ ළඟට පැමිණිලා භාග්‍යතුන් වහන්සට මිනි මෙහිම කියනවා ස්වාමිණි මම තෞතිසා දෙවියන්ගේ ළඟ මිනි මෙහිෙම කාරණාවක් කහන්න ලැබුණ ස්වාමිනිිමං ඔබහන් සිටික කියන්නේ යාවකිව්වා භාගෙතුන් වහන්සේ ඔට ආරාධනා කරනවේ කාරණාව කියන්න කියලා ස්වාමිනිි ඉකුත් පසුලොස්සක පොහොය දවසේ රාත්‍රියයේ තෞතිසා දෙවුළව මෙ සුධරමානම් දිවිය සභහාවේ තෞතිසා වැස සියුළු දෙවරු රැස්සුනා. ඒ වෙලාවෙේදී සතර දෙසින් සතරවරං රජදරුව පැමිණිල්ලා හිටිය. පෙරදිගිින් දතරාෂ්ඨ මහා දිවිරාජයා බ්ටහිරට මුහොුණලාගෙන හිටිය දකුණු දෙසින් විරුල්හකනම් දිවරාජයා උතුරුදිසාාවට මුහුණලාගෙන හිටියා ඔය විදිහට විරූපාක්ෂක දෙවියෝ වෛශ්‍රවන දෙවියොත් මේ විදිට සතර දිසාවෙ වැඩ හිටියා. මේ දෙවියන්ගේ පසුපසක අසුනක් තමය අපට ලැබුණේ. ස්වාමිණී ඒ දිවිය සභාවේ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ මෙ සාසනය ශ්‍රේෂ්ඨ චරිියාවේ හැසිරුණු තෞතිසා වැසී. අලුත්ත උපන් දෙවිවරු වර්ණයෙන් සහ යසසින් මෙ අනි දෙවිවරු එක්මොවල වැඩහිතිිය. මොකද එක් කලිංආපු දෙවිවරු අබුද්ධෝත්පාද කාලවල පින්ංකරලතමයාවි. ඩැන් ඉන් අළුත්දවිවරු බුද්ධෝත්පාද කාලයේ පින්ංකරලතම ඇවිලතියෙන්න්නේ. ස්වාමිනි මිනිමේ කාරණාවෙන් තෞතුසාාවස දෙවියෝ දෙවියන් දෙවුලෝපිරුණ. එරිං ඒනිසා ඒ වෙලාවෙදිමේ, දෙවිවරු ප්‍රීති ගෝසාස් කරනවා අසුරදිවියලෝකේ අසුරියෝ පිරිහෙනවා අපේ දෙව්ලොව බබලනවා කියලා. ති මෙිනි මේ වෙලාවෙ සතුටට පත් පෙලා හිටපු ඒ දෙවියන්ගේ ළඟ ඔවුන්ගේ සතුට දැනගෙන. සක්‍ර දෙවියන්ගේ සතුට දැන මෙිනි මෙහෙම ගාතා පෙළක් කියලා දෙවියන්ගේ ප්‍රීති අනුමෝදංගුණ මෝදන්තෙවත්ත බොහෝදේවා තාාවතිංසා සහින්දකා තතහා ගතං නමස් සන්තා, දම්මස්සච, සුදම්මතං කියලමිනිි මෙහෙම ගාතා පිළක් කියලා එක අනුමෝදංගුණා. ති මෙනි මෙහිම අනුමෝදැං වෙච්ච සක්‍ර දෙවියෝ දැ සතුටට පත්වෙලාන ඉන්නේ දෙවිවරු. ති ශක්‍ර දෙවියෝ ඒ දෙවුරු අමතලා ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සත්‍ය වූ ගුණ අටක් නොඹල අහන්න කැමතිද කියලහනවා. ඉරිං ඒවෙලාවෙ දෙවරු සතුටිං එකට කැමැත්ත ප්‍රකාශ කරාම ශක්‍ර දෙවියෝ දැම්මිනි මේ විදිහට ඒ දෙවියන්ගේ හිත සතුටු කරවමින් භාගෙවතුන් වහන්සේගේ ළඟතියෙන සත්‍යය ගුණ අටක් දෙවියන්ට ප්‍රකාශ කරනවා. තිමං කල්පනා කරා එදා තෞතිසා දෙවලොවදී දෙවියන් අභිමුවෝ ශක්‍ර දෙවියෝමේ කියපු ගුණ අට ධර්ම ශ්‍රාවක අපේ පිංවතුන්ටත් අහන්න දෙන්න පුළුවන්නන් මංහිතරම අප පංවොත්තුන්ගේ හිතත් අතිශේම සතුටු කරවගෙන. භාග්‍යවතුන් වහන්සේ කිරෙහි තව තවත් සද්ධහව උපොදවගන්න පුළුවන් කියලා මොකද පින්වතනමි බුදුගුණ අහන්්ඩ අහන්ඩ තමයි අපි භාග්‍යවතුන් වහන්සේ කිරහි සද්ධාව ඇතිකරගන්නේ භාග්‍යවතුන් වහන්සේ කිරෙහි ඇතිකරගන්න සද්ධව දියුණු වෙන්න දියුණු වෙන්න අපි තව තව තවතව භාග්‍යවතුන් වහන්සේ වෙත ලංවෙනවා භාග්‍යවතුන් වහන්සේ වෙත ලංවෙනම කියල කියන්නේ සංසාරය අපට පිහිටක් රැකවරණයක් ලැබෙනවා කියන්නේ එක. ද ාගියතුන් හන්සගේ සරණීන්න ශ්‍රාවකාව සංසාරෙම ආරක්ෂිතයි බුදුන් සරණගිය ශ්‍රාවක්‍යාව සසරේ රැකිනවා සසරදුක නිවාලනවා හරියට බුදුන් සරණගිය ොත් යම්කිසි කෙනක් ඒකෙනනා සතරාපාය උපද්ද වන්නේ නේ එක බාගිතුන් වහන්සේ විශේෂීමම ප්‍රකාශ කල්ලතිය අනුමත කරල තියෙන කාරණාව හරියට බුදුන් සරණගිය පු ශ්‍රාවකාව දෙවලොව උපද්ධවනවා කියලා. හිමනං ඒ භාග්‍යවතුන් වහන්සගේ සරණ යන්න ලැබෙන්නේ අපට භාග්‍යවතුන් වහන්සේ හරියට අවබෝධනොත් විතරයි අප ශ්‍රද්ධහාවෙන් භාගතුන් වහන්සගේ ළඟට ය එතකොට බුදුරජාණන් වහන්සේ කිරෙහි අපේ හිතෙයි ඒ සද්ධහාව උපදන්න ඕන එකටතම අපිම මේ බුදුගුණහන් දැ කෙනෙකොගේ ළඟතියෙන්න ගුණ පිනතුන අපට අහන්න ලැබුණෝත් අපේ හිතී ඒකිනා කෙරෙහි අප්‍රමාණ ගෞරවයක් ඇතිවෙනවනි උදාහරණය කැටිට කිවති අපි හිතමු උන යම් හාමුදුරුව නමක් වැඩඉන්නවා අත්තිශේම සීලවන්තයි අපිේතුන් උන්වහන්සේ දුතාංග ධාරී දහතුනක්කෝ දුතාංගතරින් උන්න්නහන්සේ කීපයක් රැකිනවා අපි හිතම නඒ කාසණිකන්ගේ රැකිනවා එමන තම් පත්්‍ය පින්දිිකන්ගේ රක්කිනවා එම නැත්තං උන්න්නහන්සේ පි්ඩපාතිං විතරයි ධනය වලදන්නේ ඔයි වගේ මොනවාහරරි ගුණහන ලැබෙනව කිලිහිතන්නකෝ පිහතුනි අපි ඒ හාමුදුරු දුර වැඩහිටියත් යනමනේ හොයාගෙන දන්දින්න ඇයි එච්චර පිහුතුන වෙහහිසිලා අපි දන් දෙන්න උන්වහන්සේට වන්දනා කරන්න උන්නහන්සට යම පෝජ කරන්න යන්නේ උන්න්නහන්සේගේ ළඟතිබිච්චර ගුණහාපුනිසා. ඒ ගුණේකිරහි අපේහිතී ඇතිවෙනව ලොකු සද්ධාව. ඒ සද්ධාව නිසා පිහුතුන අපි යන්න බොහෝම කැමෙත්තිෙන් එතරට. අකමැති සිතකින් යනව නෙමේ. මෙිකමී? කරන්න දෙයක් නැතිකමට යනවත් නවි. සමහරලාවට දවස් කිහිපයක් තිස්සින්දල සූදානම් වෙලා. සමහර වෙලාවට මහ පාන්දර පිටත්තින වෙන්න පුළුව. සමහරලාට උන්න්නහන්සේ වැඩයි නාරණ සේනාසනය අහල පහල හරිට පහසක ැති දැංවල ව තින්නවවෙන්න පුළුවන් ගිහිල්ලා නොහන්සේ බැදැකගන්න තු ච්චර දුක් විඳල්ලා, ඒ තැංවලට පින්ං ොතුන ගිහිල්ලා. උන්වහන්සේට අරවගේ ධානමානාදීෙන් සංග්‍රහක් කරලා වන්දනා කරලා ඉන්නේ ඒයි. උන්වහන්සේකි ගුණ අහලා අපේ හිතී සද්ධහ විපදිච්ච නිසා එතකොට අපේ පරිහතුට තේරෙනව නේද කෙනෙක් ගෙළඟ තියෙන්ෙන ගුණ හදවතට දැනෙනකොට අපි දන්නේෙම නැතුව අපේ හිත සද්ධාව වීරිය ප්‍රඥාව උපදිනව කියනක ඒ කෙනාගෙළඟ තියනේ ගුණ අපිට අහන්න ලැබිලා ඒ පිළිබඳව අපේ හිතේ සද්ධාවක් කිපදුනාම අපට වීරයක් කෙනවා අපට ප්‍රඥාවක් ලැබෙනවා අරවගේ දේවර කරන්නේ අන්න ඒවගේ තමයි ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකගේ ගුණ අහුවම අපේ හිතටත් දැනින් ඕන මඟට කලින් දවසකත් මතක්කරන්නේේ හරියට බාගෙවතුන් වහන්සේගේ ගුණ අවබෝධ කරගත්තු ශාවකයට බුදුරුවක් දැක්කම හිතේ මොකදද මෙවෙන්නේ දෙතිස් මහාපුරුෂලක්ෂණයන්ගෙන් අසුවක් අනු වැංජනයන්ගගේෙන් අලංකාර වෙච්ච වජිර සංකාත මහ කයික ශද්වර්මි රශ්මමාලාවක් විහිදෙමින් බබලන ඒ මහා බුද්දුරුවනි අපේ හිතේ මෙවෙන්නේ. මේ මැටිපිළිමියා මේ සසිමින්න්ති පිළිමියක්කින් සංඥාව නෙවෙ අපේ හිතේ උපදදින්නේ. අපට භාගතුන් වහන්සේගේ ගුණා හලා ඒ භාගෙවතුන් වහන්සගේ ගුණ අවබෝධ කරගත්තම අපේ හිත තුොළමැවෙන්නේ ආන් එවැනි සද්ධවාක්. එතකොට ඒ භාගෙවතුන් වහන්සේ වෙත එලමින්ෙන්නේෙ කොහොමද අපිී ඒ ාගෙවතුන් නහන්සෙට යමක් පෝජා කරණ කොහොමදපි. හලන්නක පංහවතුනි මහා සදධාවක් තියෙන සද්ධාවන්තයෝ. සමහර වෙලාවට තමන්ගේ කර කන තියෙන ආභරණ පවා භාගතුන් වහන්සේට පූජා කරණය හිති. ඒ තමන්ගේ සද්ධහව. ඉතුකට එහම සද්ධාවක් ඇතිවනී මුකක් නිසාද ගුණහපු නිසා. එහමනම් පින්වතුන් තේරෙන වනේද භාගිවතුන් වහන්සේගේ ගුණ ඇහිමී තිබෙන වැදගත්කම අපට හරියට බුදුන් සරණයන්න පුළුවන්කමක් ලැබෙනවා. ගුණ අහන්ඩ අහන්ඩ තමයි, භාග්‍යවතුන් වහන්ේ හරියට අපිට අවබෝධ වෙන්නේ. ඒක නැර කියන්නේ ධර්මියය දකිින් එතකොට මාව දක්කින පොළුවන් කකමක් ලැබෙනවා කියලා. ఒක සමහරයිනං බොම වැරදියට තේරුන් අරන තිෙන්නේ. සමහරයි තන්නේමි භාවනා විතරක් කරන්න කිව්වා කියලා. පිකතුලි හෙම භාවනා වැඩෙන්නේ. පිහතුනි භාාවනාව දියුණු වෙන්නේ හරියට විදර්ශනා ඥානයේ පිහතුනි කෙනෙකුගේ හිත තුළ වැඩෙන්නේ. හරියට භාගතුන් වහන්සගේ සරණග්‍යවශ්‍රාව කැටවිතරයි. බුද්ධ ශාසනය කන්න කෙනෙක් විතරයි යටත් පිරිසෙන් සෝවාන්වත් වෙන්නේ. බුදුන් සරණ නැත්ති කෙනා භාගතුන් වහන්සගේ සරණින් ඉවත්වෙච්ච කෙනාට කවද්දාවත් පිංවතරමේ ශාසනි එදියවුණුවල බන්නබෑ. එනගේ සරණ යන්න නං අපි හරියට බුදුගුණ අහලා ඒ බුදුගුණ අවබෝධ කරගෙන මගේ භාග්‍යවතුන් වහන්සේ මම සරණගියපු මගේ භාග්‍යවතුන් වහන්සේ, මේ තරන් මහාගුණ සමුදායකින් සම්පූර්ණ වෙච්ච උත්තමයන් වහන්සේ නමක් කියන ආග හැඟීම අපේ හිතොතුළ උපදවගන්න ඕෑ එතකොට තමයි අපට හරයට බුදුන්සරණයන්න පුළුවන් කමක් ලැබෙන්නේ පිහතුනි අන්නන්නේ නිසා මමාද අපේ පිහතුන්ට දේශනා කරන්න හිතුවා මිනිමින් ගුණ අට මේකත් බොහොම වටින කරුණා ශක්‍ර දෙවියෝ තමන්ගේ ඥානීෙන් අවබෝධ කරගත්තු විශේෂකාරණාටක් සත්‍ය ගුණාටක් එක සත්‍ය කාරණාව පළවෙනි කාරණාව තමයි ඒ භාග්‍යවතුන් වහන්සේ බොහෝ ජනයාට හිත පිණිස පිළිපන්සේක බොහෝ ජනයාට සැප පිණිස පිළිපන්සේක ලෝකයාට අනුකම්පා පිණිස දෙව්මිනිස්සුන්ගේ අර්ථය පිණිස හිතේ පිණිස සැපේ පිණිස පිළිපන්සේක මේ අංගේෙන් සම්පූර්ණ ශාස්තෘවරයක් අතීතය වැඩි හිටියෙත්නේ දැනුත්නේ ග පළවෙනි ගුණිය කියනවා භාග්‍යවතුන් වහන්සේ බොහෝ ජනයාට හිත පිණිස පිළිපන්සේක සැපපිණිස පිළිපන්සේක අනුකම්පාව පිණිස අර්ථය පිණිස පිළිපන්සේක පෙන්වතුන භාග්‍යවතුන් වහන්සේ සම්මා සම්බුද්ධරාජ්‍ය ලබලා පොරා පන්සාලේ ශ්‍රසක් පුරාවටම උන්වහන්සේ යම් පියවරක් කිදිරියට තැබුවද උන්වහන්සගේ මොවින් යම් වචනයක් ලෝකෙට පිට වුණාද ඒ පිටවෙච්ච සෑම වචනයක් පෙපිටෝනේ ලෝකයාට හිත පිණිස ලෝකයාට අනුකම්පා පිණිස ලෝකයාට ආර්ථය පිණිස. උන්වහන්සේ යම් පියවරක් ඉදිරියට තැබුවද ඒ තබපු සෑම පියවරක්ම තැබුවේ බොහෝ ජනතාවට සැප පිණිස මේක විශේෂ බුදුගුණයා. පිංවතුනි බුදුරජාණන් වහන්සේ බලන්න තමන් වහන්සේ වැඩහිටපු කාලෙ තමන් වහන්සේ වෙනුවෙන් කාලය කොයි විදිකටද භාවිතා කරේ කියලා සමහරවෙලාවට දවසකටම දානවලතු එක වේලයි. උන්න්නවහන්සේගේ කය පහසුව පිණිස උන්න්නහන්සේ ඇඳෙහි සැතපිලා හිටිය පැකුත් විනාඩි විස්සයි අනිත් ගතකරපු හැම්ම කාලයක්ම ගතකරේ අවුරුදු හතලෙස් පහක් පුරාවටම මිල් ලෝක සත්‍යයාගේ සැප පිණිසහිත පිණි සනුකම්පා පිණිසන අපේ පින්වතුම් බලන්න සමහර අයට භාගතු වහන්සේ පිහිටවෙන්න උන්වහන්සේ කොයිවිදී දුකක් විඳල තිීනවද කියලා. උදාහරණෙ කැටිතක වෝතිං. පුක්කසාති මහරජිත්තුමා, පුක්කුසාතිි මහරජතුමා භාග්‍යවතුන් වහන්සි ගෙන දැනගෙන. ඒ මොහොතේම රජකකා ම අතහැරල තාපසවේෂයක් කරගෙන භාගතු නහන්සේ හොයා ගෙනවා. නමුත් රජු හිතපුතැනෙමේ භාගතු නන්සේ වැඩ හිටිය. එත්තනින් යුදුම් හරිිස් පහක් දුරී, ‍ැබෝ විච්චිනිසායියේදා එක්තරා තැනක නවා තැන්ගත්තා. එක කුම්බල් හලා භාග්‍යුතුන් වහන්සේ මහ කරුණාවෙන් ලෝකයේ දිහා බලනකොට න්නහන්සෙට පෙනුණි පුක්කුසාතය මහරජතුමා තමන් වහන්සේෝ හොයාගෙන හෙට උදේඉන්න පිටත්වෙනවා කියලා නමුත් සංසාරය මකුසල කර්මයක් කරපු රජතුමා හෙටු උදේ වෙනකං විතරයි ජීවත්වෙෙන්නේ රජුගිආඖෂ හිටවද ඉවර වෙනවා එහමුණනත් රජට මවු මොනගෙෙන ලැබෙන්නේ ලන්නක පින්හොතරම මේ එකක් සත්්‍යයකගේ සංසාරේ ගෙන හිත්තල භාගතුනාන් සහිතන දේ ති භාගතුන් නහන්සේ තීරණ කලා ඒ රෑම රජුට පිහිට වෙන්න කුඹල් හලට වඩිඉන්න පිහතුරි බලන්නකු මේ කරුණාව බලන්නකොම අනුකම්පා කරන විදිිය අපි කාටහය උදව්වක් කරන්න ගියොත් අපි අර උදවල් ලබනකිනාව කොච්චර වෙහෙසකරවනවද බලන්න සමහර වෙලාවට ඒ පුද්ගලයා අපිළඟට ගන්නවනවා හැබ ඒකනනාට උනන්දුවක් නැත්තැන් සමහරලාට අපිඋන්දුවෙන්නන්නේෙත් සමහරලාට අපි මුදව් කලත් තුදව් කරණ කෙ සිත්වලින්, සියල්ලො කෙලෙ සුන්න්නසපු, භාගෙවතුන් වහන්සේ පින්වතු නිත්තැයට උදව් කරණක හොමද. ඔන්න අහන්සේ උදව් කරන්නේ. අනිත් කෙනාගේ සැපේ පිණිස අරතිය පිණිස හිතවත් බව පිණිස බලලා. භාගතුන් වහන්සේ දැන් කුඹල් හලට වැඩම කර. රජු භාග්‍යතුන් වහන්සේ වඳුරගත් ඇත් තිනේ. ඒවිලාවෙේ මොහොතක් කතා කරනවා රජුගින් අනවා. කද එතකොට කියනවා ම මසවල්නටේ රජු බංග සූත්‍රීං රජුට බනක්කිවවා ඒවිලාවෙ තමයි අඳුරගත්තේ රජක මතහැල්ලා යොදුුම් ගණනාවක් දුර හොයාගගේ නාපෝ ඒ බාග්‍යවතුන් වහන්සේ නේදමි මගේ ඉදිරිී වැඩින්නේ කියලා පුදුමාකාර සද්ධහාවක් රජුග හිතතුළූ පන්න. රජුේධනාගාමිියුණා. ඉදර බලන්න රජුට පිහිටවෙෙන්න්න භාග්‍යවතුන් හන්සේ රයක්ත් පහන් කළේකුම්ඹල් හලක. බලන්නක භාග්‍යතුන් වහන්සේ අනුකම්පා කරනි විදිිය. අපි අනේපිටු සිටතුමා. රජගහනුවර සිටුවරයගේ ගෙදනට ගියම් පස තමයි දැනගත්තේ බුද්ධොහ ලෝක උප්්‍යතී කියලා. තමන්ගේ මිත්‍ර සිටුවරයගෙන් තමයි දැනගත්තේ භාග්‍යවතුන් වහන්සේ ලෝකයේ පහළ වෙලා කියලා. ඒ වෙලාවිදී අනේපිටු සිටුතුමාට බුද්ධ කියෙන වච්චනය දෙසවනට එහෙනකොට හරියටම මේ මහා බුදුගුණ දේශනාවක් කහලා ඒ බුදුගුණවලින් මහපැහැදීමක් ඇතිකර ගත්තු බුදුන්සරණගිය පශ්‍රාවක්කයෙක් වගේ අනීපිට සිටතුමා ගිහිතේ බුද්ධ කියන ව්චිනය ඇහෙන කොටම හදවත පුරාම අප්‍රමාණ ප්‍රීතියකින් මුළු ශරීරයේ පුරාම පැතිරලා ගියා සිටතුමා අහනව භාගතුන් වහන්සේ කොහෙද වැඩින්නේ. රජගනුවට සොහනි. පිතුම් බලන්ඩ. බුදුරජාණන් වහන්සේ මෙ අනේපිටි සිටතුමාට පිහිට වෙන්න වැඩියේ. එටකොට දැන් පිහිටබේ නැරයි පහංකලේ කොහෙද සොහොනි. බලනකු භාගතුන් වහන්සේ අනුකම්පාකරනෙ විදිය. තවත් තැන්වලටට භාගතුන් වහන්සේ වැඩියම. ඔයි විදිේ වන්දනවල් නෙවෙනි මොලින් ලැබින්නේ. එක්කු නින්දා ලැබෙනවා එක්කෝ අපහාස කරනවා සමහරයි බනිනවා නමුතේ සියල් ඉවසා දරාගෙන, භාග්‍යයොතුන් වහන්සේ ඒ අනුකම්පා කරන පිරිසග ළඟට වඩිනි විද්‍ය බලන්නක භාගතුන් වහන්සේ ඒ හරි පුදුමමාකාරයි භාග්‍යතුන් වහන්සේ නමක ගිගුණ අඳුරගන්න නම් හොඳ ප්‍රඥාව ක අපට තියෙෙන් ඕන ඒකයි මේ ශක්‍රදිවයෝ කියන්නේ එහෙම සාාස්තුරුවරෙක් අතීතයේ හිටියෙත්න දන ත්නේ භාග්‍යතුන් වහන්සේ සමහර තැන්වලට ගියාම මොලින් කරණය පිරිස බණනවා බලන්නක දැන් පංචග්‍රදායක බමුණගේ ගෙදරට වඩිනවා පංචග්‍රදායක බමුණගේ බිරිදේද පංචාක්‍රදායක බමුණට බත්කව කවහිටී ගේ ඉදිරිපිට සිටතුමාව බමුණ වාසනයක වාඩිකරබල දැම් බිරිඳ ත්කවනවා බමුණ හිටියේ පාරට පිටු පාල බිරිද හිටිය පාට හුණලා එදා බාගතුනහන්සේ මේ දෙන්න ටනුකම්පා කරන්නේ නිවසට වැඩිය භාගතු අහසේ ඉදිරිපිට වැඩඉන්නවා බැමිනිය කල්පනා කරා दජ හස ක් හස ජ කම්ල මට ැම ක ම හි ැති වෙන්න හිස ොළ වල කි දෙන්න මනවත්න යන්න කියලා. ජ ස පිළතු කොහම හසේ ස ොල පිතුු න්න නමම න කියලා. ඉතිि යමක් දෙන්න බෑ වම, එකට යන්න බැෑ කියලා උත්තර දුන්න නිසා බැමිණයට හිනාගිය. මෙතුන් ලෝකටම ශ්‍රේෂ්ට සම්මම් බුදුරජන් වහන්සේට යමක් දෙන්න නෑ යන්න කෙකුවම යන්න බැකිවවා කියලා. එතොර තමයි බමන බලන්න මේේ බැමිණේ කාර්තකද හිනා වෙන්න කියලා. ඉතර භාගතු වහන්සේ බව දැනගෙන. බමන බිරිදට ොස් කියල බුදුරජන්හසගේ ළඟට ිහිල්ලලා තමන් අනුභ කරකර හිටපු ආහාරේ ඉතුරුභාගේ භාගතුනාන් සිට පූජ කර. එති පින්ගතුනී විලාවෙදදි ාගතු වහන්සේ දෙන්නට බනක් කියේවා. දෙන්නම මේ සාාසනේ මාර්කඵල ලැපුවා බලනක පින්ංහතන භාගතුන් වහන්සේම අනුකම්පා කරන මිදිය. කසිී බාරද දාාජ බමුණට භාගතු වහන්සේ පහිට වෙන්න කුමරට වැඩිය. මුලින් කසේ බාරද්දාාජ බුණ භාගතු හන්සට කොහොමද දොස්කකි්වේ. තැනින් තැන සිංගමං යදින මට වඩා මම වගේ කුමරුව තු පිටි කොට ගෙන හන්සි හම් ක ැව ද ලෙව. ති භාගතුනාන්සේකට තු නොත්තරේ තමයි බමන මමත් ගොවයේ. මටත් නොමට බගේම කුමරක්තියනෙනවා ඒ කුමර තියෙන වල්පැලට උදුරල දාලා මමත් ඒක සීසාලා මමත් වී වපුරලා මමත් ඒ පැලවඩලා ඒ අස්සන්න ලබලා මම අනුභව කරනවා. හැබැයි බමන මම නොබවගේ තනියෙන් අනුභව කරන්නේ. මමඒක බෙදලදීල අනුභව කරන්න කිව්වා. ඉතින් ඒ වෙලාවෙදී. Quan ී ාරද්‍යාජ බමුණට නුවන පැල්ල පැහැද වුණ. ඊට පස්ස තමයි භාගතු හසගේ බණය हुයි නමුත් මුොලිින් කලේ මොනුවද දොස් කිය ්පේ එක නමුත් භාග්‍යතු නහන්සගේ බනාහපු කසී භාරද්දාාජ බමුණට අන්තිමට ධර්මියාව බෝධ වෙලා භාගතු නහන්සගේ සාරණයන්න වනාා බැන්නපු බමුණ අන්තිපට මොනवाදීවේ අභික්කන්තේ බෝගෝතම, අභික්කන්තේ බෝගෝතම සයතාපි බෝගෝතම ක්කු ජිත්තන්ංවා ක්කොජය පටිච්චන්නන්වා විවරය මෝල්ල හස්සවා මක් ගං ආචික්කය අන්දකාරේවාතේල පජෝතන්ධාරීය චක්කුමන්තෝ රෝපාණි දස්සෙන්න්තෙ කියලා බුදුන්සරණගිය. මහාගුණ ගායනාවක් කරලයි බදුසරණගේී. මරිහිතන මේකත් දවසක කතා කර නොමෝන මාතෘකාක් කියලා එකඇනිදැන් බුදුරජාණන් වහන්සේ මොුණගැහුණම බලන්නකු ඒඇයි භාගතුනහන්සට මුලින් සංග්‍රහ කල තිනෙන විදිිය. කසේ භාර අද්‍යදාාජ බමුණ? රටයි පංච ග්‍රදායක බම්මනගේ බිරින්ද ඔයිගේ පෙන්වතුන විශාල ප්‍රමාණය කටියා මොලින් භාගතු වහන්සේ දොස් කියදවා නමුත් තිරරි ඊට පස්සේදි භාගතුනාසගේ බනහල භාගතු වහන්සගේ සාරණ යනවා. මගේ නං ඇත්තරම යෝජනග එහෙම නිවන්දකින්න ලැබෙනවනං එකහරි නනිදාවක් කෙවෙලාකට හිතෙන්. එකන දැ නිවන් දකින එක නින්දාවක් නෙවෙයි කොහමාර නිවන් දකිනවනං හොඳයි නමුත්තින් පිින්හතුනි බලන්නකෝ අපිට පුළුවන්කමත් තියෙනවනං අර අනේපිඩ සිටතුමා වගේ නිවන්දකින්න බුද්ධ කියන වච්චනය දෙසවනට ඇහෙනකොටම බුදුන්සරණයන්න පුළුවන්න මහිතන ඒක හරි වටින කරුණක් කියලා එතින් එනිසා ඒත් මංහිතනවාමි වෙන දවසක සාකච්ඡක් කළ යුතුම කරුණක් එහෙම ඇයි බුද්ධත් පාදකාල මොනගෙෙන නිවදකිින් ලැබින්නේ මුොලින් භාගතනාන්සට බැනලා පස්ස නිවන්දකිින් ලැි කියලා එකග මට සමහල්ලට හිතනව ම මෙහම මෙකමින් මගේ පෞද්ගලිග අදහසා සමහරලාට හිතනෝ මට ඒ නිවන්දැක්කා අයට එකනිදැන් භාගතුන් වහන්සගේ සරණගියපු වෙලාවෙ තමන්ර මුලින් භාගතුන් වහන්සේයට සංග්‍රහකරපු විදිියගෙන හිදලා සමහලට දුක්වනවත් ඇති සමහලට අතිශීම කණගාටු වෙනම ඇති මොකද මගේ දුක නැති කරන්නේ මාව සසරින් බේරගන්න මගේලාගට උදව්වටාපුෝ ඒ මහා සත්පුරුෂයන් වහන්සේට මම කොහොමද කටයුතු කළේ කියලා ඉතිින් තමන්ටිතිං ඒ පිළිබනෝ දුකක් ඇතිවෙනවත් ඇති හැබැතිං අරහත්ඵල ලබෝ දවසට නං ඊට වඩා දුකක් ඇතිවෙන හේතු පේනවත් ඇති. මකොදතිං ඒ වෙලා වෙේ බැන්න විතරයිනිි. ඒවෙලා වෙ දොස්කිව්ව විතරයිනෙ. හැබැතිං අරහත් පල ලබගු දවසට ජීවිත ආසංක ගන ආාපසට පෙනෙද්දිී. ඒ ජීවිතවල බුදුරජන් වහන්සේලාට අනතුරු කරපුවිදිි පිළිඳව දක්කිනි කොට නං මහිතනති ඊට වඩා කනගාට වෙන කාරණ කිලේවත් ති කොහොමොනත් බලන්නක මේ භාග්‍යවතුන් වහන්සේ අනුකම්පාව බණුන් වහන්සේ මොන්නත් තර මනුකම්පාවකින් මේ සංසාර සත්‍යයාට පිහිට වෙනවා මෙකත් අත්ති විශේෂ බුදුගුණයා භාග්‍යතුන් වහන්සේ ගළංඟට යනකොට ඒ බුදුරුව දිහා බලාගෙන හිතන්න අනේ මේ මහා සත්පුරුෂාණන් වහන්සේ මම අදම මේ සරණ ගියපු මගේ භාග්‍යවතුන් වහන්සේ කොයි තරම්නම් ලෝක සත්‍ය ටනුකම්පා කර පොත්තුවයන් වහන්සේ නමක්ද කියලා. අපිගේ පින්වතුන්ගේ හිතතු ලොපදව ගන්න. එහෙම ශාස්තෘුවරේ කතීතයත්නය දැනුත්නය කියලලා ශක්‍ර දෙවියෝ කියන්නේ එකත් අත්ති විශේෂ බුදුවනයා ඉළඟට කියනවා ශක්‍ර දෙවියෝ ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් ධරමය මනාකොට දේශනා කනලදදීය. ඒ ධර්මය සාන්දිිට්ටිකය අකාලිකය ඒහි පස්සිකය තමන්ගේ සන්තානයට පමුණවාගැනීමට සුදුසූය නොනැත්තන් විසින් තමන්ගේ සන්තානීම දැනගත යුතුය මෙසේ සත්ව සන්තාානයට පමුණවාගත යුතු සත්්‍ර සන්තානී පැවැැත්ති යුතු ධර්මයක් දේශනා කරන අන්ශාස්තෘුවරයෙක් අතීතීත් දැක්කනේ දැනුත්නෑ කෙල ශක්‍රදිව දෙවිනි බුදුගුණිය කියන්නේ. භාග්‍යතුන් වහන්සේ මනාකොට ධර්මය දේශනා කරලා තියෙනවා. මුල්ල මැද්ද අගගලපලා භාග්‍යතුන් වහන්සේ නිවැරදි දහමක් මේ ලෝකයට දේශනා කරන්නේ. උන්වහන්සේ දේශනා කරපු ධරමියයේ කිසි මාඩුවක්නේ උන්න්නවහන්සේගේ දේශනාවේ කිසිම කාලයකට නොගලපෙන තැනැ නේ භාගෙතුන් වහන්සේ වැඩහිටපුකාලිත් දැනු අනාගතයත් මේ බුද්ධුවත් පාදකාලේ පවත්තින තා කල්ම භාගතු න්හන්ේ දේශනා කරපු ධර්මය පින් තුන කිසිීමම තැනකඩු පාඩුවක්නේ. මුදු උන්වහන්සේ දේශනා කරී මේ සභහාාව දහමිහිස් තියෙන සත්තිය ඇතරම ධර්මය කියල කෙන සභහව දහමට උ උදාහරණය කැටට කියනව නං අපිහිතම ඕන දිවිලෝකයේ තියෙනවා. අපායවල් තියෙනවා දැ දිවිලෝකයේ කියනෙ එක භාග්‍යවතුන් වහන්සේ නිර්මාණය කරප එකක් නෙවීනි අපාය කියනෙ එක භාග්‍යවතුන් වහන්සේ නිර්මාණය කරප එකක් නෙවී අපාය කියල කියන්නේ මිස් සභාව දහමේ සංස්කාරවලින් හැදිච්ච එක දිවිලෝක කියල කැනෙමි සංස්කාර ලෝකය තුළ හැදිච්චක එතකොට ඒව හැදිනි සත්‍යයන්ගේ කරමවලින් නමු බුදුරජාන් වහන්සේ මොකද දේශනා කළේ උන්වහන්සේගේ සරවඥතා ඥානී දිවිලෝක දැක්කා උහසගේ සර්ම්‍යචා සර්වඥතා ඥානින් අපායිවල් දැක්ක දැකලාමන්න මිවැනිදේ කරන කෙනාට දෙවුලව යන්න පුළුවන් මෙන්න මෙවැනිදේ කරන කෙනාට අපපායට යන්න පුළුවන් කියලා උන්හසේ ධර්මය හැටිට දේශනා කර ඉදිින් ඕක කවදාවත්විංහතුනි වෙනස් වෙන්නේ ඉදිං ඔය තැන් එකකටවත් යන්න නැති මේ සංසාර්දුක නැති කරන එකමමග තමයි මිනි නිවන්දකින මග කියලා උනාහන්සේ නිර්වාණ මාර්ග දේශනා කරාව. එහෙම ගලපල දේශනා කරපු ශාස්තුෘුවරයක් අතීතයේ වැඩි හිටියෙත් නෑ දැනොත්නෑ. උනාහන්සගේ ධර්මි ඒ තරම් සත්‍යයයි. ඒ මඟර පෞ්ගි දවසකත් දේශනා කරේ. සුතුසෝම ජාතිකයේ පෝරිසාදයක් පිහතනක් බනක් කහල බලන්නකු ජීවිතය වෙනස් කරගත්තු හැටි. තිමිනි මේ තරම් මේ නිර්මල මේ තරම් පිරිසුදුව දේශනාකරපු ධරමය යමෙක් ඇහුවොත් ඒ දහම් රසයට යම් කිසි කෙනෙක් ඇලුනොත් පිනතුනී සහතික වෙන්න පුළුවන් සංසාරෙ දුක නැති කරනු පුළුවන් කියලා සතර අපායිදුකින් මුොදවනවා ඉවිතරක් නෙවෙේ සසර පුරාවටම සැපලබල දෙනවා සැපයන් අතර තියෙන උතුම්ම සැපියවන නිර්වානගාමී කියන නිර්වාණ මාර්ගයකින උතුම වූ සැපයත් අපට ලබා දෙෙනවා ධර්මය කෙනඥාන්නේ වගේ දෙයක් බන අහන් අහන්න තමයි අපේ ජීවිත වෙනස් වෙන්නේ බන අහන්ඩ අහන්න තමයි අපේ සංසාරේ වෙනස් වෙන්නේ එහෙම බන අහලා තමංගි හිතේ උපන්න කෙලිස් නැතිකරගෙන කුසල් වඩලා දිවිය බ්‍රහ්මාදී ලෝකවල ගිහිල්ලා සමහර අය චතුරාර සත්‍ය ධර්මි අවබෝධ කරගෙන සසරදුක නිමා කරනවා ඉච්චර වටින දහමක් මේ භාගතු නාන් දේශනා කර එහෙම දධර්මේ දේශනා කරපු ශස්තුෘුවරය කතීතත් නෑ දැනු. ඊළඟට තුංවෙනි කාරණාව. ඒ භාගෙවතුන් වහන්සේ මෙින මෙ අයි කුසලය කියල මැන විින් දේශනා කරා. මේකා කුසලය මේක පින,ක පව,ික සාවාද්‍යදේ, මේික නිර්වාද්‍ය දේ, මික සයිවන කළයුතු දේ, මේක සේවනේ නොකළයුතුදේ, ික හිීනදේ, ක ප්‍රනීතදේ, මිනි මේ විදිට මනාකුටේ කාරණාවල් බෙදලවෙෙන් කරලා භාගතු හන්සේ ලෝක සත්‍යයාට දේශනා කරා. පිනතුරි එහෙම බෙදලවෙෙන් කරපු දේශනා කරපු ශාස්තෘුවරේ අතීතේ වැඩි හිටියෙත්නේ දැනුත්නේ. දැ බලන්න බුදුරජන් වහන්සගේ කාලෙහි, සමහර එහිෙම ශාස්තෘෝරු හිටියයා. මිනිසුන්ග කුසලයට යොමුකරපු විදිිය මිනිසුන්හ අකුසලේ මුොදෝපු විදිිය. සමහර වෙලාවටේ ශාස්තෘුවරු අනුසාසනා කරනවා, මෙිනි මේදේ කරාම මේක කරාම පින් වැඩෙනව කියලා.මිනි මේදේ කරාම වැඩෙන්න්නේ පව්, සමහර වෙලාවට සමහරය පව් කියලා පිංකරණෙකෙන් මුදවනවා සමහර පිින් කියල පව් කරණ එකට යොමු කරවනවා. මේවත් කලොත් පින් කෙල යොමු කරන්නේ පෞ්වලට මේව කරන්න පමේව පෞසිද්ධ වෙනව කියල වලක්වන සමහරලට පිනා. දිී එහෙම ශාස්තෘුවෝ රෘතමයි කාලෙ තිටී තැඟන සමහර ශාස්තෘරෝර අනුශාසනා කරන්නේ. පෞකරපු යමේ ගංගානම් ගඟට බැහැලා ඒ දියෙන් නෑවම පෞ්ටික හේ දිලා යනවා කියලා. භාගතුන් වහන්සේගේ හිල්ලහන්නේ එහෙම නානායගෙන් එහෙනං ඉතින් මේ ගගේ ඉන්න මැඩියෝ මාලෝ කොයිතරම් පින්වන්තද කියලා ඇතින් උුන් හැමදාම ජලන්න නිසා ඕවන්ට පව් ඇත්තෙම නෑනේ. ඉතින් එහහිනංගඉතින් මේ ඔක්කොටම කලින් සුගතිය තියන්න ඕවන් කියලලා කියන්නේ. ඉතිං එහෙම ක්‍රමයක් භාගතුන් වහස දේශනා කරන්නේ භාගතු හස දේශනා කරන්නේ. යමෙක් යම්මක් කුසලයක් කලෝ ගොනාගේ පසුපස ගමන් කරන කරත්තරෝදය වගේ තමන්ගේ පසුපස දුක්ක පිණසම තමන්ගේ පසු පසේනවා යම් කිසිද කෙනෙක් කුසලයක් කලෝ තමන්ගේ හෙවනැල්ල වගේ ඒ කුසලය තමන් කරායෙනවා එක ගැලවෙන්නෙ බෑ එකක නැති කරන්න බෑ එක ලැබෙනවා ඒ විපාක නතර කරන්න පොළුවන් එකම ක්‍රමයයි තියෙන්නේ ඒ තමයි කවදධහරි දවසක සංසාරෙන් එතරවුණන් පස්සේ ඒ තාක් වෙනකගේ කර්ම පස්සෙන් එෙනවයි කියලෙ කියන්නේ ති භාගතුන් වහන්සේ කුසල් වෙන විදිී අකුසල් වෙන වෙදිී නිවැරදිව දේශනා කරා සේවනේ කළ යුත්ත මොනවද සේවනේ නොකළ යුත්්‍ය මොනවල්ල කියලා භාගතු වහන්සේ නිවැරදිවම ලෝකයාට දේශනා කරා එහෙම දේශනා කරපු ශාස්තුෘුවරේ කතීතය හිටියෙත්නෑ දැනුත්නෙ. දැන් අපටුනත් පිංගතුනී ඒ කාරණාව ලෞබෝධනේ මේ භාගතුන් වහන්සගේ ධර්මනිසානි. ාගතුන් වහන්සේ දේශනා කරනවා තිරිසන් ගත සතකොට දෙන දාන යානිසංස සමහර කෙනෙකුට මේ පෞකරන මනුස්සේකොට යමක් පින්සිතින් දෙන්න හිතෙන්නේ බැරදි වැඩ කරන මනුස්සේට යමක් කුසල්සිතින් දෙන්න හිතෙන්නේ නමුත් බුදුරජාන් වහන්සේ දේශනා කරනමොකත්ද එහෙම දුස්සීලයකොට යමක් දුන්න ඒ දන් දෙෙන කෙනාට ජීවිත දාහක් යැනකම් විපා කර එබෙනම කියලා එහෙම භාග්‍යතුන් වහන්සේ බෙදලවෙෙන් කරල දේශනා කරා ඉතිං ඒකැයිම ශක්‍රදිවෝ කියන්නේ එහෙම ධර්ම දේශනා කරපු ශාස්තුරවරය කතිය තෙත්නෑ දනුත්නෑ එක්කම සාාස්තුෘරවරයා ඔබ මම සරණගියපු භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජන් වහන්සේ විතරයි එක තවත් බුදුගුණිය ඉළඟට කියනවා ඒ භාගෙවතුන් වහන්සේ ශ්‍රාවකයන්ට පණවා ඇතිමි නිර්වාණ ගාමිණී ප්‍රතිපදාව ඉතාම යහපත් කොයි තරම් යහපත්ද කියන්නේ නිර්වාණය ප්‍රතිපදාවයි හරියට ගංගානම් ගගේ ජල්ලයයි යමුනානම් ගගේ ජලයයි දෙකසන්සඳනවර වගේ සැස දෙෙනවා එකැනෙ ාගිවතුන් වහන්සේ දේශනාකරපු ප්‍රතිපදාව කෙලිම්ම තියනෙ නිර්වාණයටම පමණයි. නිවනින් ඈත් කරලනේ. භාග්‍යවතුන් වහන්සේගේ මීමුලු ධර්මස් කන්දයම තියෙන්නේ නිවනට. ඒකට පින්වතුන තමන් ඉන්න තැනවෙනස් කරන්න ඕන්නේ. ොද භාගෙතු වහන්සේ හැම්ම කෙනෙකොටම ඉන්න තැනඉන්දල නිමන්දකින ප්‍රතිපදාවක් දේශනා කරී. ගිහියකොට වේවා පැවිද්ධෙකොට වේවා ස්ත්‍රියකටවේවා, පුරුෂයකොට වේවා දුප්පතිකොට වේවා පෝසතෙකොට වේවා ඒ ඕනෑම කෙනෙකොට ඉන්න තැනඉන්දල යන්න පුළන් දහමක් භාගතුනාස දේශනා කරී. එතකොට දැන් එහෙම ධර්ම දේශනා කරපු ශාස්තෘුවරේ අතීතියදනය දැනුත්නෑ. සමහර ආගම්බලෙන මිනි මේ තැනටයෙන් එතකොට තම වාටමේ විමුක්තිය ලැබෙන්නේ. සමහර වෙලාට සමහරයි අනුශාසනා කරනවා විමුක්තිය ලබන්නනමිනි මේවයි කරන්න ඕන. සමහර ශාස්තරෝරුවයේ කාලෙ හිටියා සසරින් අපි ගෙනාපු සියලමු දුක්ටික මෙක්ක ජීවිතියක විින්දල විඳල විඳල විඳලා ඒයි ඉවර කරල දාමු? කොට ඊ ළඟ ජීවිතීදල අපට මමුක්ති ලබිවා කියලා ඒනිසා ඒයි කියනවාඒක vෘත්ත රකින්න ඒ ඒනිසා තමයෝ අජ්‍යවරෘත්ත, ගෝෘත්ත, කොක්කර රෘත්, දී වසිං, මිගෘත සමාධංග වුණේ බල්ලෙක් වගේ ඉන්නමවා ආහරගන්නේ බල්ලෙක් වගේ ඇවිදින්නේ බල්ලෙක්ක වගේ එහෙම බල්ලෙක් වගේ ඉන්නවා මොකද එහෙමොනයි පස්සෙදී ඒ තම අර සසරින් කරගෙනපු සියලු අකුසල කරම්මට්ටික වවිඳල්ලා වරලද ම ී මුක් මයි ලැබ කියල තම න් ස කරන්නන්නේ. නො ද ාගතු න් ස රන ක්ද. එක් ඉවර කරනකොට ඒ ඉවර කරණක ගෙවද්දිි සංසාරේ කෝටි ගනන් ජීවිත හදල ඉවරයි කියලායි. නික හෙම කරන්න බේ. ති භාගතුන හන්සේ නිර්වාණයට යන ගමන් මග ඒ ප්‍රතිපදාව මධ්‍යම ප්‍රතිපදා වශං දක්වල දේශනා කරනවා. අපි ගොඩක් කලාටම මේ මධ්‍යම ප්‍රතිපදාව කියල කියන්නේ සමහර වෙලාවටමි ආර්ෂ්ටාංගික මාර්ගටන ඒක තමයි අපි පිළිගන්න කාරණාව නමුත් පංහතුන බුදුරජාණන් වහන්සේගේ මේමුළු දේශනාව කියන්නම මධ්‍යම ප්‍රතිපදාව උන්වහන්සේ දේශනා කරපු මේමුළු දේශනාව කියන්නේම මධ්‍යම ප්‍රතිපදාව මධ්‍යම ප්‍රතිබධාවෙන් තොර දහමක් භාගතුනන්සේ කොහෙබත් දේශනා කළනේ දැංඋදාහරණ එකෙට අපි ගමෝ විවාහක කෙනෙ ගිහි ජීවිතය කෙනෙ විවාහක කෙනෙ කට ඒ විවාහ ජීවිතය කොහොමද ගත කරන්න ඕන. නිවන නෑත් නොවී ඒ ගිහියාට කොහොමද ඒ ගිහි මේ කාමබෝගේ ජීවිතය ගත කර කර ඉන්න ගමන් සසරින් එතරවෙන්නට ඒ ගමන්මඟ කොහොමද හදා ගන්න ඕන. භාගතුනන් ශ්‍රදේශනා කරා. හැබැයිතින් අර තැවිද්දෙකුගේ ගමන් මගකට වඩා ගිහෙක්කෝගේ ගමන් මාර්ගයට ටිකක් අමාරුයි. උදේක අ බර වැඩි නිසාද මේ කර කියන්නේ. දක් කුඩකට නගෙන වගේ උපමාවක්නෙ කෙනෙක් වොන්න කන්දක් කුඩකට නගෙනවා හැබැයිතින් තමන් එල්ලගෙන තියන අරගෙන යන බඩු ික බර වැඩිනං ටික වෙලාවක් මහන්සි වෙන්න වෙන උඩට යන්න. බර අඩුවෙන අඩුවෙන තරමට උඩට යන්න හරි පහසුයි. ඒේවගේ තමයි මි නිමන් දකින යන මගත් මේ සංස්කාර ලෝකයේ තියන පංචකාමියන් කිරෙහිතිබෙන බැඳීම්. අඩුවෙන තරමට නිර්වාණයට යන ගමන් මාර්ගය පහසුවෙන් යන්න පුළුවන් හැබැයි ගිහිියෙකොට යන්න බෑ කියලනේ යන්න පුළුවන් එක ඒකට අවශ්‍ය කරන දේශනාව තමයි භාගතු වහසේ මේ සම්මුති දේශනාව හැටියට නම් කරලා දේශනා කරී ඉරි එත්තනී ඒ පරමාර්තයට යන්න තමයි භාගතුනා ස අනුසාසනා කරන්නේ ඉතිං භාගතුන් වහන්සේගිමි මුලුත් ධරමියම කියන්නේ නිර්වාණ ගාමනය ප්‍රතිපදාව එක එකනෙම ංගා නම් ගංගේ ජලියයයි යමනා ගගේ ජලියයයි එකට එකතු කරාම මේ ගගා නම් ගගේ ජලයේ මේ යමුණ ගගේ ජලය කියෙලා බෙදලවෙන් කරන්න බෑ වගේ භාගිතු වහසගේ ප්‍රතිපදාවයි නිවනයි වෙන් කරනම දෙක්කම එකක්ම සමානයි ඊළඟට තවත් ගුණයක් දේශනා කරනවා ඒ භාගෙවතුන් වහන්සේට බොහෝලාභ සත්කාර ලැබුණා ඉමහත් කීර්තියක් ඇතිවනා භාගිතු හසට බොහෝලාබ සත්කාර ලැබුණ විතරක්නෙ මේ කීර්ති ප්‍රශංසාා ලැබුණ මේ රජ්‍යවරු බ්‍රාක්්මනවරු උන්වහන්සේ කෙරේ පැහැදීමෙන් කටයුතු කළ නමුත් භාග්‍යොතුන් වහන්සේ කෂ්ණයක් වත් ඒ කිස්සිම ලාබ සත්කාරයක් හමුුවේ උන්වහන්සේ මත්තීමකට පත්තුනේනේ උන්වහන්සේ මත්වීමක් නැතුව උන්වහන්සේ වාසේ කලා කොසොල් රටේ රජු මගේ දායකේ අංග මගද කියෙන මහා රාජ්‍යන් දෙකේ රජු මගේ ශ්‍රාවකේ මම සරණගියපු මගේ දායකේ කවද දාවත් භාගතුන් වහන්ස එහම ප්‍රකාශ කරලනේ මනුස්සලෝක මිනිස්සු කෞුද පිංහතුනි මේ චාතුන් මහා රාජික වැසි දෙබිපරු තවතිසා වැසි දෙවියෝ බ්‍රක්්මලෝකට අධිපති මහා ්‍රක්්මයා මේ සාාසනී හඳුරනන කවුරු කියලද කෙනෙක්ව සාමනීරෙ කෙනෙක්ු පස්ථායකේ ම බුදසාාසනයේ ඒ පිරිස පවා පිළිගන්න ෙමයි. දි. ඒ අය පවා විවෙල භාගතුන් වහන්සේගේ ලඟ බනැහෙවා. අර උරුවිල් කාශප පරිබ්්‍රාජකයාව දමනයකරපු වෙලාවෙේ භාගතුන් වහන්සේ උරුවල් කාශපගේ ආරම ගිනිහල්ගෙන වැඩිහිතේ. උරුවල් කාශ්පයන් වහසේ මුලින්න්නං භාගතුන් වහන්සේගේෙහි පැහැදීමකින්නෙවෙ හිතය ගැන සද්දහ පැහැදීම තිබුණා නමුත් තමන් උසස් කියල ඊට වඩා ඉහෙලින් හිටිය ඉරිගින් එක දවසක් උරුුවල් කාශපයන් වහන්සේ දකිනවා ාගතුනාන්සේ වැඩහිටපු ගන්ධ කුටිය මහා ආලෝක හතරකින් ආලෝකුමත් වුණ. ගිනිහල්ග ආලෝකමත්තු වුණ පහෝදා දාන්ට ආරාධනා කරන ගිය පෙලාබී අහනවයේ රාත්‍රියයේ මහා ෝකයක් දැක්කමකද්ද කියලා. තුර භාගතුනාන්සේ කියන්නේ සතරවරන් දෙවුරු රෑවෙල බනැහුව කියලා. ඉඩ පහුවදා ආයිත් ලක ආලෝකයක් දකිනවා ඊ රාත්‍රත් මං ලෝකයක් දැකේමමුකද කියලාහනවා එතකොට කියනවා ශක්ක්‍ර දෙවිය ඇල්ල ඒ බනැ හුව කියලා. යි විද්ධිත තව දවසක මහා බ්‍රක්්ියාව? බුදුරජන්හන්සගේ ළඟටේ ස්්‍රාවකයෝ න කවද්දාවත් භාගතුන් වහන්සේ කිසිම දෙේක මත්තීමකට ලක්ුණේ නේ. බුදුරජාණන් වහන්සේට මොනතරම් ලාබසත් කාරල බනද. දවසක් සහම්පති මහාබ්‍රක්්ම රාජය. යොතුුම් එක් ලක්ෂ හැට අටදහ කුස රන් මාලයක් ගැනල පෝජ කරා. යුදුන් එක් ලක්ෂ හැට අට දාහ කුසයි යොදු නක් කියන සැතු ම් ක් තු . හිතන්නොක පිංවොනී රන් මාලේ විශාලත්්‍යය කොච්චරද කියලා නමුත්තිතිං සහම්පති මහාබ්‍රක්්ම රාජයා ඒ රත්තරන් දංවල ගෙනල්ල පූජ කරලතිනෙන භාගතුන් වහන්සගේ ශ්‍රීපාදමුලේට ඒක අන්්‍යෙමොකක් දෙකින් කියන්නේ ඒ තරම් වටින දං රත්තරං ගොඩක් වුනත් භාගතුන් වහන්සේගේ ශ්‍රීපතුලට පෑගෙන දූවිල්ලක් තරංවත් වටින්නේ කියලා නනෝ සමං අත්ති තතාගතේනෑ ලෝකේ කිසිීම රත්තනයකට සමානවෙෙන් නෑ බුද්ධරත්නිය සියලු රත්තනයන්ගේෙන් උතුම් බුද්ධරත්නිය ඒ සහම්ප්‍රති මහා බ්‍රහ් නාජය හිම පූජක් කළි දවසක් අන්දක වින්ද කෙලික බමුණේ බුදුරජාණන් වහන්සගේ පස්සේ ගැල් පන්සීයක ධන පුරෝගෙන භාගතුන් වහන්සට දානෙටිකක් දෙන්නවා. භාගතු වහන්සේ ඒ කාලෙ චාරිකාය වඩි නම භාගතු හන්සේගේ පස්සම් බමුණ එනවා භාගතු වහසේ දාානෙටිකක් දෙන්න මති හැම දාම බුදුරජාණන් වහන්සේට දන් දෙන්න කෙනෙක් කින්නව සෝදානක් වෙලා. මාසියක් ගියා භාගතුන් හන්සේ පස්සෙන් දාානැතිකක් දෙෙන්න්න. ඉතිං ඒයිතින් ඒ අත්තරින්ය වෙලා භාගතුන්හන්සේ දාානිකක් දුන්න ඇත්ති. බමට ඕන කමත්තිවරනම් අපට හිතන්න පොලුවන්න්නේ බමුණට බුදුරජාන් වහන්සගේ ළඟටග හිල්ලා තමන් පිසපු දාානයක් පෝජ කරන්න එහෙම කරන්න බේ. කදේ ඒ හැම දවසකම දෙන්න බාගෙන් හිටපයි. ඒත්මංිතන විේෂ කරුණ කෙනෙක් ධනයක් බාරගත්තු වෙලාවක පිඟතුර ඒ ධානයට බාධ කරන්න භාගතුන් වහන්සේට අත්ද අර සුප්පියා උපාසිකාව බුදුරජාන් වහන්සට දිනහතක් දන්දින්න කැමතියි කියලා භාගතුන් වහන්සට දන්දින අවසරගන්නාපු වෙලාවෙේ හිට දවස දානෙ දෙන්න තිබච්ච උපාසතුමාට මුගංහා මුරුන් ඇති පනිිවිදික් වන භාගතුන හැස. කො හිෙට දානයක් බාරගෙන හිටිය කියෙන. බුදුරජාන් වහන්සේ සුප්පියා උපාසිකාවට දානෙ දෙන්න කියල කැමැත්තපලක පලකරනේ මොලින් කලේමකදද මුගලංහා මුදුරෝ ලවා උපාසකතුමාගේ අහන්න පුළුවන් ද හවා දින හත්තකින් දානය දෙන්න පුළුවන්ද කියලා හට දෙන්න තින දානය. ඉදි ඒ වෙලායි උපාසකතුමාන කියන්නේ ස්වාමීනී මට දින හත්තකින් දන් දෙන්න පුළුවන් හැබැයි උබවහන්සේ මට කරුණුතුනක් රැකල දෙනව කියල පොරොන්දුුරු. එකක් තමයි දින හත්තක් යැනකම් මම ජීවත් වෙනවකල උබහන්සේ මට පොරොන්දුවක්වෙෙන්න්නඕොන. දින හතක් යැනකම් ම නය සඳහා සෝදානානං කරගෙන තිබිච්චි මේ දන නාස වෙන්නෑඇකිලි පුොන්දු න්න ඕන දින හතක් යනකන් මගේ මීතියන සද්දහව ඒ විදදිටම තියනවා කියල පුොරුන්දු වෙන්න ඕන්න ඉති මුගලං හාමුදුරනට බමුණ මුගලං හාමුදුරුවෝ උපාසකතු මාටිකෙන පාසක පලවෙනි කරුණු දෙකනංමං රැකල දෙන්න දවස් හතක් යැනකං මෙැරැෙන්න්නෑ කළම ොරොන්දුුව වෙනවා දව සතක් ැනකං ධානය සදහා විංකරල තියන දනී විනාස වෙන්න හැකිළමන් පුරොදු වෙන්නම් හැබේතින් සද්දහව දින හතක් කැනකන් රැකගන්නවාද කියනෙක ඔබ සත්තුම කාරයක් කිව්වා ඒකුන් අහසට රැකල දෙන්න බෑකිරවා මං හිතන ඒකත් හරි විශේෂ කරුණා ඉති එතකොට බලණදැන් බුදුරජාන් වහන්සේට වත් බෑ කෙනෙක් භාරගත්තු දානක් වෙනස් කරන්නේ ඉරිං ඒනිසායි භාග්‍යතුන් වහන්සේට බමුණට මාසසියක් පසෙන් යන ධාන්ටිකක්ත් දෙන්න හැම දාම භාරගත්තු කෙනෙක් න්න ස්්‍රාධාන. අන්දට බෙරිම තැන බමුණ බුදුරජානන් දහමුදුරන්ගේ ළඟට හිල කියන්න ස්වාමීනි. මම මාසයක් මගේ සීියලු කටයුතුරක නතර කරලා ගැල් පන්සේක බඩු පුරෝගෙනමි යාාවේ උබාහන්සලට දාාන්ටිකත් දෙන්න වාමිනි අඩුම ර්මීමමට කැන්දෙටික කකුරටිකක්වත් පූජ කරන ඉදක් දෙන වැඩදි කෙ . ඒවෙලා වෙතම භාගතුන් වහන්සේ ආනන් දහමුදරගේ වච්චනය හලාවසර දුන්නේ කැන්දෙ ටික කකුරටිකක් පෝජ කරන්න. ඉතිං ගැල් පන්සී බඩුපුරෝගෙනපු බමුණ අතිමට බාගතු වහන්සට පූජ කරක් කැදෙටික කකුරටිකක් විතරයි. එතකොට බලන්නක මොන්න තරම් භාගයොතු හන්සට ලාබසත්කාර ලැබෙනවද කොයි තරම් ධනවත් දායකු හිටියද අනේපිඩු මහසිටතුමා ජෝතික සිටතුමා භාගෙතු වහන්සේගේ සරණම ගියපු අමිත බෝගේ සිටුව පස් දෙනෙක්ම හිටියන පිංහතු රජගනුවර. බිම්බිසාර මහරයිතුමාගේ ර්චි නමුත් භාගතු නහසේ කවදාවත් එක් කිසිම ලාබ සත්කාරයක් කීර්තියක් ප්‍රසංසාාවක් කමුුවේ උන්වහන්ස මත්තු නීනේ ඔබම සහරණ ගියපුෝ ඔබ මම ශාස්තෘ කරගත්තෝ ඒ භාගෙවතුන් වහන්සේ පින් ඔතුනි අන්න එවැනි බුදුගුණයකෙන් සම්පූර්ණයි ඒකත් තවත් විශේෂ බුදුගුණය ඊළඟට ශක්‍රදිවෝ කියනවා ඒ බාගෙවතුන් වහන්සේ පිළිවෙත් පුරන්නාව අරහත්වයට පැමිණීමෙන් පිළිවෙත අවසං කරාවෝ බොහෝෂාවකව ඇත්තය බුදුරජාන් වහන්සේට තු අති විශාල ්‍රාවක පිරිසක්කිතිය කියන්න ඉතිං අඩුමතර්මි සුවිශ්‍ය අ සංකයකට වඩා වැඩීනිි. ශ්‍රාවකයෝ. සමහරලාට උන්වහන්සේගේ ශ්‍රාවකයෝ වෙනිි කෞු්ද. රජකිනි මහා දනවත් සිටුවරේ උන්හන්සේක ළඟ විල මහන වෙනවා. සියලුම ධනි අලුවම හෙළුූ කෙළෙපිඩක්ව ගේා අත හැර ැවිල මහන වෙන්නේ. ඉතිං එහෙම මහන වෙන ඒ ශ්‍රාවකයෝ භාග්‍යතු නහන්සිගේ ප්‍රතිපදාව පුරලා සෝවාන් පලේ ලබනව සකදාගාමී පලේ ලබනවා අනාගාමී පලේ ලබනව අරහත් පලේ ලබනවා නමුත් මට මීමී වගේ ශ්‍රාවක පිරිසක් ඉන්නවා කියලා භාගතුන් වහන්සේ කවද්ධාවත් ඔවුන් කෙරරිහෙල්ම් ඇලුනිිනේ උන්වහන්සේ නොවැලීම වාසේ කරා සිම කෙනෙක් කිරේ උන්හන්ස ඇලුුණනිිනේ ඔබ මම සරණ ගියපෝඒ භාග්‍යවතුන් වහන්සේ ඔබේ මගේ ශාස්තෘන් වහන්සේ අන්න එවැනි ගුණයකින් යුක්ත කෙනේ බුදුරුවක්ලඟට ගියපු වෙලාවක සර්වඥතා සර්වඥ්‍ය ධාතුන් වහන්සේ නමක් වන්දනා කරණ ගියපු වෙලාවක ආෙ ගුණ හදවතය උපදවගෙන ඒ තැන්වොල් ටපේ පිංවතුන් ගමන් කරන්න මම සරණ ගියපෝ ගේ භාග්‍යෝවතුන් වහන්සේ මේ වගේ ඔත්තමන් වහන්සේ නමක් කියලාඒවගේම තමයි හත්තෙන ගුණිය කියනව ශක්‍ර දෙවියෝ ඒ භාග්‍යවතුන් වහන්සේ යමක් කිව්වද එක ඒ විීදිරම කරනවා යමක් කලාද එක ඒ විද්‍යරම දේශනා කරනවා තමන් වහන්සේ කියන ධරමිය ඒ අනුවම පිළිපදින ශාස්තෘුවරය කතීතය හිටියත්න්නේ දැනුත්නේ මහරයා දත් තිද වනහිම අන්නයට අවවාද කරනවා හැබැයි ඒවවාදී තමන් පීටල කටයුතු කරන්න නහ නමු භාග්‍යවතුන් වහන්සේ හිමනේ භාග්‍යවතුන් වහන්සේ සෙව්වාන පිල්සට යම් ධර්මයක් දේශනා කරාද එක ඒ විද්‍යටම භාගතු හන්සේ ොළත් පුරදු හුණු කරගත්තු දයා. උන්න්නහන්සේ පොරුදු කරපු දේ තමයි ශ්‍රාවකන්ට දේශනා කළේ එහෙම තමන් වහන්සේම කියන ධර්මය මන් වහන්සේීම පිළිපදන ශස්තෘවරේ අතහිතීත්නය දැනුත්නේ එක්කම ශාස්තෘුවරයා ඔබ මම සරණ ගියපු ඒ භාගෙවත් අරහත් සම්මා සම්බුදුරජන් වහන්සේ අටවෙනි බුදුගුණිය කියනවා ඒ භාගෙවතුන් වහන්සේ ම විචිකිච්ඡාව තුරං කරපු කෙනෙ ම සැකය කියනක ප්‍රහණය කරපු කෙනෙ දැංගුදාහරණ කැටියට ධර්මයක් දේශනා කරනකොට උන්වහන්සේ මිනි මේක මෙහෙම වෙන්න පොළුවන් සමහර වෙලාවට මින්න මේ දේකළොත් නැඕෝක හරියයි එහෙම කියන්නේන භාග්‍යතුන් වහන්සේ බුදුවෙච්ච දවස යම් දහමක් දේශනා කරාද දම්සක් පැවතුම් සූත්‍රයේ තුළ දේශනා කරප යම් කරුණක් තියෙනවද. පංහතුන පිරිනිවන් පාන්න මොහොතකට කලින්වත් භාගතුන් හන්සේ දේශනා කලේනේ මහනෙන මමයි අසවල් දවස මිනි මිහෙම ධර්මයක් දේශනා කරා එතනෙදි මම කරුණු හතර කිව්වා නමුත් එක කරුණු පහක්තිීනම කියල දැනගන්න එහෙම දේශනා කරේනේ. මකද උන්හන්සගේ ඥානය ආවර්ජනා පටිබදධයි උන් අහන්සේ දේශනා කරපු කාරණාවක් කවදාවත් වෙනස් කරනිනේ නොකද හන්සගේ ඥානයට වැටහින්නේ උන්වහන් ස අවබෝධ කරගන්නේ මෙලුකෙ පරම සත්‍යය නිසා එක උන්වහන්සේ අනුමාන ඥානයකන්නේ වේ දකින්නේ එකඋන් වහන්සේ දකින ප්‍රත්්‍යක්ෂ ඥානයකි ඉනිසා එහෙම ධර්මේදේශනා කරපු එහෙම කටයුතු කරන ශ්‍රාස්ත්‍රෘුවරය අතීතීත්නය දැනුත්නේ සමහර සාාස්ත්‍රෝරෝ එහෙම ධර්මි දේශනා කරාම සමහරට එක්ක ට එකක් ගැලපින්නේ එක කාරණාවක ටනිත්කාරණාව ගැලපින්නේහ භාගතු වහන්සේගේ ධර්මිහිමනේ එකටක් දංවෙලක් වගේ දංවැලක තින පුරුක් වගේ එකට එකක් ගැලපෙනවා. එහෙම දහමක් භාගතුනහස් දේශනා කරේ. සැකේ කියන එක විචිගිච්චාව කියන එක උන්වහන්සේ නැතිකරපුොත්තම දෙ ඔබබ මම සරණගියපු ඒ භාග්‍යතුන් වහන්සේ අන්න එවැනි ඕතුම් ගුණ අටකින් සම්පූර්ණගෙනි. ඉතිං එදා සකර දෙවියෝ මේ ගුණ අට ප්‍රකාශ කරාම තෞතුසාවැටිසි දෙවියෝ ඒටිකහල අත්තිශේම සන්තෝෂයට පත්වුණ.ඉරි ඒවෙලාවේ සමහර දෙවුරු කියනවා එ ගුණහලා අනේ මෙහෙම ගුණතියෙන බුදුවරු හතරනමක් මේ ලෝකයට පහළුණු කොච්චර වටිනවද කලක් හිතිෙනවා සමහරයි කියනවා අඩුමතරමි තුන්නමක්වත් පහළ වුණු සමහරයි කියෙනවා අඩුමතර්මි දෙනමක්වත් පහළ වුණු කොයි තරම් යහපද්ද කියලා තිඒ වෙලාව ශක්‍රදිවයෝ කියනවා පෙන්මත්නේ එක ලෝක ධාතුුවක එකවර පහළ වෙන්නේ එක බුදුරජාන් වහන්සේ නමයි බුදුරු දෙනමක් පාල වෙන්නේ මොකද ඒ බුද්ධ ශක්තිය මේ පෘථවයට දරන්න බෑ ඒ භාග්‍යතු වහන්සගේ ශක්තිය දෙනමක් පහළොනොත් මේ මහපොලොට දරා ගන්න බෑ. ඒක බුදුරු දෙනමක් ලොකට පහළ වෙන්න ඇත්ති. ති ඒ කාරණාවත් බොම විශේෂ කරුණා. නොත් මංහිතන අපේ කාල වේලාවේ හැටියට මේ කාරණාටික ප්‍රමාණවක් කියලා. එනි සාපයේ පිංවතුන්ිනි මේ කාරණාවල් හිතට ගන්න. භාග්‍යවතුන් වහන්සේ මෙවැනි ගුණ සමුදායකින් සම්පූර්ණ ඔත්තමන් වහන්සේ නවා එවැනි මහ ගුණතියන ශාස්තෘුවරයක් පහළවෙච්ච කාලයක තමයි ඔබ මම මේ මනුෂජීවිතය ලබල තියෙන්නේ ඒ විතරක් නෙවෙේ ඒ භාග්‍යෝතුන් වහන්සේ ශාස්තෘූ කරගත්තු ශ්‍රාවකයෙක් වෙන්න තරම් ඔබට මට පින් තියෙනවා එනි සමඟර මුලින් දැක්කවා වගේ යම් හාමුදුරුව නමකගේ ගුණයක් ඇැහුවම අපි හාමුදුරුව බලන්නයන් ඒ හාමුදුරට යම පෝජා කරන්න යන්න හිතේ සද්දහව ඇතිකරගන්න යම් සේද ඊටත් වඩා ලඟින්වා තියන්නට බැරි අප්‍රමාණ ගුණ සමුදායකින් යුක්ත වෝ කෙනෙක් තමයි ඔබ මම සරණගපු භාග්‍යතුන් වහන්සේ කියන්නේ ආන්නේ භාග්‍යවතුන් වහන්සේ කිරෙහි අපේ පිංවතුන් ඒ වගේම සද්ධහාවක් ඇති කරගන්න. බුද්දුරුව ළඟට යනකොට ම ගුණ දකින්න ධාතුන් වහන්සේ නමක් වන්දනා කරන යනකොට මිනි අප්‍රමාණ ගුණටික දකින්න එතකොට අපේ පින්ංවොතුන්ගේ හදවත්තුළ භාග්‍යතුන් වහන්සේ ජීවමාන කරගන්න පුළුවන්. එතකොට අපේ පංහොතුන්ට ජීවමාන සංඥාවෙන්. අප්‍රමාණ ශ්‍රද්ධාවකින් ඒ භාග්‍යතුන් වහන්සේගේ සාරණයන්න පුළුවන් එසේ භාග්‍යවතුන් වහන්සේගේසාරණයන්න එසේ භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි සද්ධවක් උපදවගන්න තියන සද්ධව තවතවත් බලවත් කරගන්න මේ සද්ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමෙන් ලබොපීන අපේ පින්වත් හැම දෙනාටම ඒ භාග්‍යවතුන් වහන්සේගේසාරණ නිවන් දකිනකම්ම කිසිමත් තැනකද අසරණ නොවේ එක දිගටම හැම ජීවිතයකම් බුදුගුණ අහලා ඒ භාග්‍යතුන් වහන්සේගේ සරණ යන ශ්‍රාවක බිරිසක් බවට පත්පරණ හැම දෙනාටම ශක්තයේ දහිරිය ලැබේවා කෙන ප්‍රාර්ථනාවෙන් අපි දේශනාව නිමාවට පත්කරනවා හොඳ එහෙමන අද දවසේ මේ උතුම් සදහම් දේශනා පවත්වෙලා ැස් කරගත්තු දාාර කුසලානි සංස ධර්මීියෝ අපේ පින්වතුන් හැම දිනාටම ිය අනුමෝදං කරමු නිෙදනාලිකාවේ සභාපතිතුමන්ට සාමාන්‍ය අධිකාරතුමන්ට කාර්මන්ලේ පිහත් හැම දිනාටමත් මිස් සියලු කුසල් අඩුවක් නැතු අනුමෝදං වේවා එවගේ පිග ඔබා පැහැම දිනාටමත් මී සීියලු කුසල් අඩුවක් නැතු අනුමෝදං වේවා ඔබා පැහැම දිනාටමත් කෙටිම කාලයකින් පහසුමාකාරී සුකසාහගත ප්‍රතිපදාවං උතුම් චතු සත්‍ය ධර්මය ඔබෝධ කරගන්න මෙ උදාර කුසලානි සංසධර්මය පාරමී ධර්මයක් ම වේවායි සාධූසාධෝ සාධෝ කියයා ප්‍රාර්ථනා කරගමු ආකා සට්ටහා චබුම්මට්ටහා දේවානාගාම හිද්දිිකා පුුණ්ඥන්තන් අනුමෝදිිත්වා ചරන්රකන්තු සම්මා සම්බුද්ධ සාසනං ചිරන්රක්කන්තු සම්මා සම්බුද්ධ දේශනං ചරන්රක්කන්තු සම්මා සම්බුද්ධ සාාවකන්